SL Divided Vectors YouTube channel එකේ තවත් වීඩියෝ එකක තමයි අද මේ ඔයගොල්ලෝ දෙන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්නේ යන්නේ YouTube සම්බන්ධ දෙයක්. ඉතින් ඔයාලා දන්නවා ඇති දැන් තියෙන YouTube channel වල ගොඩක් වෙලාවට comment section එකේ මෙන්න මේ විදිහට guidelines කීපයක් දාලා තිනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් customize කරලා guideline කීපයක් දාන්න මේ දේවල් කරන්න එපා මේ දේවල් වලින් වැළකීලා ඉන්න වගේ දේවල් දාන්න පුළුවන් ඔයාගේ audience එකේ අයට comment කරද්දී බලා ගන්න. ඉතින් කොහොමද මේක දාගන්නේ කියලා තමයි ඔයාගේ channel එකටත් මේ වීඩියෝ එක කතා කරන්නේ නැන්නේ. ඉතින් වීඩියෝ එක නම් කියන්න ඕනේ පහල තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එක notification all වලට දාලා තියාගත්තොත් තමයි මේක වීඩියෝස් වල අපි ඉස්සරහට දාපු ගමන් බලාගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන අපේ social media මේත් අපි follow කරන්න මතක කරනවා. පහල description එකේ තියෙන link එකෙන් අපේ telegram group එකට සහ whatsapp channel එකට යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි, ඉතින් මුලින්ම ඔයා Chrome web browser එක හෝ මොකක් හරි web browser එකක් open කරගන්න ඕනේ. ඔයාගේ YT Studio app site එකට log වෙන්න. ඒ කියන්නේ මේක වලට ඔයාගේ mobile phone එකෙන් උත් කරගන්න පුළුවන්. ඔයාගේ phone එකෙන් Chrome එක open කරලා YT Studio කියලා search කරගන්න. ඊට පස්සේ ඔයා මේක open කරගත්තොත් ඔයාගේ application එක phone එකේ app එක download කරලා තියෙනවා YT Studio ඒකටයි. ඉතින් ඒකෙන් මගේ අරගන්න වඩ කරන්න තියෙන්නේ ආයකට ලෝම් ප්‍රෙස් කරගෙන ඉඳලා, ඒ කියන්නේ ඔයා YT Studio කියලා සර්ච් කරපු වෙබ් බ්‍රවුසර් එකේ එයාපු පළවෙනි රිසල්ට් එක ලෝම් ප්‍රෙස් කරන් ඉඳලා ඕපන් ඉන් නිව් ටැබ් දෙන්න. ඊට පස්සේ ඔයා ඒක ලෝඩ් වෙයි, ඔයාට ඒ අදාළ සයිට් එකෙන්ම ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඒ සයිට් එක හරහා ගිහිල්ලා මම මේ කරන දේවල් ටික ඒ සයිට් එකෙන් ඔයාලට සරලවම මේ විදිහටම කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලා කරන්න තියෙන්නේ ඔයාගේ YT Studio එකට log වෙන එක. ඉතින් මම දැන් මෙතනින් මෙන්න මේ විදිහට search කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙතන උඩින් වෙනවා search result. මෙන්න මේක තමයි ඔයාලට මං කිව්ව phone එකේ ලෝම් ප්‍රෙස් කරලා open link in new tab කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ link එක අලුත් tab එකකින් open වෙයි ඔයාගේ phone එකේ. එතකොට ඊට පස්සේ ඔයාගෙන් අහයි application එකකින් open කරන්නද නැත්නම් site එකෙන් open කරන්නද කියලා. ඉතින් ඒකේ යට තියෙනවා ලොකුවට නිල් පාටින් ඉන්නේ ඇප්ලිකේෂන් එකෙන් ඕපන් කරන්නද කියලා අහලා එන ප්‍රශ්නය. ඉතින් පල්ලෙහ තියෙනවා පොඩියට සයිට් එකෙන්ම ලොග් වෙන්න ඕනි කියලා. ඉතින් අන්නේ පොඩියට තියෙන එක ඔයාලා ටච් කරගත්තාම ඔයාගේ ෆෝන් එකෙන් ඔයාව මෙන්න මේ YT Studio සයිට් එකට ලොග් වෙනවා. ඉතින් මේ විදිහට YT Studio සයිට් එක ලොග් වුණාට පස්සේ ඔයාලා කරන්න තියෙන සරලම මේ පැත්තේ පල්ලෙහාට වෙන ඇති සෙටින්ස් කියලා තියෙනවා. මෙන්න මේ සෙටින්ස් කියන එකට යන්න. සෙටින්ස් කියලා පස්සේ ඔයාලා වෙනවා ඇති මෙතන තියෙනවා channel upload defaults permission community agreements කියලා කීපයක්. මෙතනින් ඔයා මෙන්න මේ community කියන එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙන automated filters defaults ඒ වගේම channel guidelines කියලා. ඉතින් මෙන්න මේකේ ඔයාලට යන්න ඕනේ මෙන්න මේ channel guidelines කියන එකට. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති set the tone for conversation on your channel with guidelines කියලා. ඉතින් මේක experimental විදිහට තියෙන්නේ. සමහර වෙලාවට ඔයාගේ channel එකට තාම මේක ලැබිලා නැති වෙන්න පුළුවන්. ඔයා ටික කාලයක් ගියාම බලන්න ඔයාට පුළුවන් වෙයි මේක enable කරගන්න. ඒ කියන්නේ ටික කාලයක් ගියාම ඔටෝම මේක enable වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට වෙන්නේ මෙතන පළවෙනිද තියෙනවා welcome message කියලා. මෙතනට ඔයාට පුළුවන් welcome message එකක් දාගන්න. ඉතින් මෙතනට අපිට කැමති එකක් දාගන්න පුළුවන්. අපි බලමු මේ විදිහට මම දාගන්නවා මෙන්න මේ විදිහට message එකක්. ඉතින් මම මෙන්න මේ විදිහට වෙල්කම් මෙසේජ් එකක් දාගත්තා. ඊට පස්සෙ වාර පුළුවන් ඔයාලට පේන ඇති පල්ලෙහ තියෙන your guidelines කියලා. ඉතින් මෙතනට ඔයාලට පේනවා ඇති පල්ලෙහ example guidelines කීපයක් තියෙනවා. මෙතනින් කැමති guidelines ටිකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කැමති දේ මෙතන type කරගන්න. ඉතින් මම මෙතනදී මේකේදී guidelines මේ example වලින්ම දාගන්නවා. මෙන්න මේක මුලින්ම දාගන්නවා. ඊට පස්සෙ වාර පේනවා ඇති add guidelines කියලා තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේක උඩ ක්ලික් කරගත්තම තව ගයිඩ්ලයින් එකක් ඕපන් වෙනවා. මේකේ ඔයාලට දාගන්න පුළුවන් තවත් ගයිඩ්ලයින් එකක්. ඉතින් මෙතනත් කලින් කිව්වා වගේ ඔයාලට කැමති ගයිඩ්ලයින් එකක් ටයිප් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ එක්සැම්පල් වලින් තියෙන එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඇඩ් ගයිඩ්ලයින් ගිහිල්ලා ඔයාලට තවත් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනදී ගයිඩ්ලයින්ස් තුනක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ඒ ගයිඩ්ලයින් එකත් ඇඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ වට පෙන්නති සරලවම මෙන්න මේ විදිහට මගේ ගයිඩ්ලයින්ස් ටික මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ වට සරලවම ගන්න දින මෙන්න මෙතන සේව් කියන කුඩ
ක්ලික් කරගන්න. ඉතින් ඔය ෆෝන් එක නම් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා බලන්න සමහර විට channel එකේ ඉක්මනට අප්ඩේට් වෙලා තියෙයි. එහෙම නැත්නම් ටිකක් වෙලා ගිහිනුලා ඔයාගේ channel එකේ මේක අප්ඩේට් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක අපි බලමු desktop site එකෙත් වැඩ කරනවා කියලා මේ විදියට. මේ දේ මම දැන් වීඩියෝ එකකට යනවා මොකක් හරි මෙතන මගේ YouTube එකේ මගේ channel එකේ අපි ගිහින් බලමු එකේ comment section එකට ගිහිල්ලා අප්ඩේට් වෙලා තියෙනවද කියලා. ඉතින් මට පේන ඇති දැන්ට නම් තාම මේක අප්ඩේට් වෙලාම නැහැ මගේ channel එකේ මම හිතන්නේ. එහෙම නැත්නම් මේක desktop එකට පෙන්වන්නේ නැද්ද දන්නේ නැහැ. ඉතින් මේක අපි mobile එකෙන් ගිහලා බලන්න ඕනේ වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මොබයිල් එකෙන් ගිහිල්ලා මේක වැඩ කරනවද නැද්ද කියලා බලාගන්න. ඒ වගේම අපි settings වලට ගිහිල්ලා ආයෙත් community වලට ගිහිල්ලා channel guidelines කියන එක ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට අපි දාපු guidelines ටික ඒ විදිහටම තියෙනවා save වෙලා තියෙන්නේ. ඉතින් අපේ channel එකට සමහර විට එවෙලෙම අප්ඩේට් වෙන්නේ නැතුව ඇති. මේක ටිකක් වෙලා ගිහිල්ලා හෝ දවසක් විතර ගිහිල්ලා අප්ඩේට් වෙයි ඔයාගේ channel එකේ. ඉතින් ඔයා mobile එකෙන් ගිහිල්ලා ඔයාගේ comment section එක open කරලා බලන්න. සමහර විට මේක මං හිතන්නේ අපේ channel එක අපිටම ඒක බලාගන්න බැරි වෙයි. එහෙම වුණොත් ඔයාට කරන්න තියෙන්නේ වෙන account එකකින් log වෙලා බලාගන්න. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ට කියලා බලාගන්න මේක වැඩ කරනවද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයා channel එකට ඔයාගේ comment section එකට guidelines දාගන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ එක කතා කරන් තියෙන. වීඩියෝ එක හොඳයි කියලා දැනනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේ ඕන දන්න යාළුවෙක් ඉන්නවා අනිවාර්යෙන් එයාට දැනගන්න ෂෙයා කරන්න මතක කරන්න. පහළ දෙන subscribe button එක click කළා. ඊට පස්සේ එන bell icon එක notification all වලට දාලා තියාගත්තොත් තමයි මේක වීඩියෝස් වල අපි ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ දින අපේ social media මේත් අපි follow කරන්න මතක කරන්න. පහළ description එකේ තියෙන link එකෙන් අපේ telegram group එක සහ whatsapp channel එක දිනනත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකෙන්. හම්බෙමු.